කොරියාව පමණක් නොවේ මුළු ලෝකෙම වසඟ කරගත් තරුවක් තමයි ලී මින් හෝ කියන්නේ. ඉතින් පසුගිය දිනක කොරියන් රසිකයන් කලඹ පුවතක් වාර්තා වුණා. ඒ තමයි ලී මින් හෝ සහ ඉයන් වූ අතර ආදර සම්බන්ධතාවයක් පවතින බවට ඇති වූ ප්‍රචාරය. ඩිස්පැච්හි අලුත්ම වාර්තා අනුව මේ දෙදෙනාගේ සම්බන්ධතාවයට දැන් මාස 5ක් පමණ වන බව වාර්තා කෙරෙනවා. පසුගිය සන්ධ්‍යාවකදී මේ දෙපළ කැමරාවට හසු වී තිබෙන්නේ චිත්‍රපටයක් නැරඹීමට යන අතරතුරයි. ඉතින් මේ දෙදෙනාම සාමාන්‍ය ඇඳුමින් සැරසී චිත්‍රපටය නැරඹීමට යන ඡායාරූප පැපරාසීන් විසින් කැමරා කාචයට හසු කරගෙන තිබුණා. ලොක්ඩවුන් එකත් එක්කම මේ දෙදෙනා බොහෝ විට තම නිවෙස්වල මාරෙන් මාරුවට කාලය ගත කරන බව වාර්තා වෙනවා. ඒ වගේම පසුගිය අගෝස්තු 1 වෙනිදා ලී මින් හෝ ඉයන් වූ වෙනුවෙන් මධ්‍යම රාත්‍රියේ උපන්දින සාදයකුත් පවත්වා තිබෙනවා. මේ දෙදෙනා මෙම කාලය තුළ වීඩියෝ ගේම් ප්ලේ කරමින් චිත්‍රපට නැරඹමින් කාලය ගත කර තිබෙනවා. දෙදෙනාගේම අදහස්වල ගැළපීම නිසා මේ දෙදෙනා බොහෝ ලඟ වී තිබෙන බවද පැවසෙනවා. ඉයන් වූ කියන්නේ මීට පෙර මොමලෑන්ඩ් කණ්ඩායමේ සාමාජිකාවක්. ඉතින් මේ සිදුවීමත් සමගම ඉයන් වූ මේ දිනවල කොරියාවේ තරුවල ප්‍රධාන ගොසිප් එක බවටද පත් වී තිබෙනවා. නමුත් ලී මින් හෝගේ ඒජන්සිය වන MYM ඒජන්සියෙන් පවසා තියෙන්නේ එම දෙදෙනා අතර එවැනි සම්බන්ධතාවයක් නොමැති බවයි. ඔවුන් පවසා තිබුණේ මේ චිත්‍රපටයේ නැරඹීම සඳහා පැමිණියේ ඔවුන් දෙදෙනා පමණක් නොවන බවත් ඔවුන් සමග තවත් මිතුරන් සිටි බවත්. නමුත් ඡායාරූපවලින් පෙනෙන්නේ නම් ඔවුන් දෙදෙනා පමණක් එහි සිටින බවයි. ඔවුන් දෙදෙනා අතර සම්බන්ධතාවයක් නොමැති බවට MYM ඒජන්සියෙන් දැන් වූ පසුවයි පැපරාසීන් විසින් මෙම ඡායාරූප අරගෙන ඩිස්පැච් සංගරාව සඳහා ලබා දී තිබෙන්නේ. ඒ වගේම ENU KBS2 drama series එකක් වන Darling and the Cocky Prince සඳහා තම රඟපෑමෙන් දායක වෙන්නත් බලාපොරොත්තු වෙමින් ඉන්නවා. මීට පෙර විකාශය වූ Crash Landing on You කතාවේ Hyun Bin සහ Sonnye Jin අතරත් මෙවැනි ආදර සම්බන්ධතාවයක් පවතින බවට මුලින්ම හොයාගෙන වාර්තා කරේද ඩිස්පැච් සංගරාව. ඒ වගේම ඔවුනුත් ඒ දවස්වල කිව්වා ඔවුන් අතර එවැනි සම්බන්ධතාවයක් නොමැති බව. ඒ වගේම ඔවුන්ගේ ඒජන්සි මගිනුත් මේ බව තහවුරු කරලා තියෙනවා. නමුත් පසුව ඔවුන් ආදරයෙන් බැඳී සිටින බවත් ඔවුන් මේ අවුරුද්දේ විවාහ වෙන බවත් එම ඒජන්සි මගින්ම වාර්තා කරා. ඉතින් ඩිස්පැච් සංගරාව මේ වගේ නිවුස් අරන් එන හින්දම කොරියන් රසිකයන් නම් මේ ගැන ඉන්නේ හරිම කුතුහලයකින්. ඉතින් මේ සම්බන්ධයෙන් වන අලුත්ම පුවත් ඉදිරියේදීත් වාර්තා කිරීමට අපි සූදානම්. අලුත් වීඩියෝ බලන්න සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ එකක් දාපු ගමන් බලන්න නොටිෆිකේෂන් බෙල් එක ප්‍රෙස් කරන්න අමතක කරන්න එපා. තවත් වීඩියෝකින් හමු වෙමු. සුබ දවසක්.